තවත් ව්‍යාපාර ඉලක්කය වෙතින් ගෙන අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ shopping, ලන්සීඩ්, ගොසරි වෙළඳාම ගැන. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ මුලින්ම ඔයාලට බලන්න පුළුවන්. දිගටම ව්‍යාපාර ගැන සහ නවතම ව්‍යාපාර පිළිබඳ තොරතුරු අරන් එන්න බලාපොරොත්තු වෙන මගේ channel එක තුලින්. හොඳයි අපි කරුණු කීපයක් ඔස්සේ මේ ව්‍යාපාරය ගැන කතා කරමු. තොග මිලදී ගන්නා ආකාරය, ලැබෙන ලාභය, අලෙවි කරන ආකාරය, බෙදා හැරීම කරන ආකාරය. හොඳයි අපි බලමු තොග මිලදී ගන්නා ආකාරය. ඔයාලා තොග මිලදී ගැනීම සඳහා කොළඹ ඊගල්ස් පාක් වලින් අඩු මිලට ඔයාලට තොග මිලදී ගන්න පුළුවන්. මීට අමතරව ඔයාලට ළඟම තියෙන පොලිතින් නිෂ්පාදනාගාරයෙන් මිලදී ගන්න පුළුවන්. ඔයාලට හොයා ගන්න අමාරු නම් Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ දාලා තියෙන ආයතන වල දුරකථන අංකත් ඒ වගේ දාලා තියෙනවා. ඔයාලට කතා කරලා බලන්න පුළුවන් ගන්න පුළුවන් තොග මිලද කීයද කියලා. මීට අමතරව සොයන රැකියා page එක post එකක් දැමීමෙන් ඔයාලට පුළුවන් ගණන් කරවෙක් හොයා ගන්න. දැන් අපි බලමු ලැබෙන ලාභය කොහොමද කියලා. දැන් අපි බලමු ලාභය ලැබෙන්නේ කොහොමද කියලා. මේ ව්‍යාපාරයෙන් සාමාන්‍යයෙන් 250 ග්‍රෑම් small category එකේ bag කට්ටයක් මේකේ quality තියෙනවා number 1 number 2 කියලා. මේ small bag එකෙන් 8-5 වගේ මේක ඔයාලට කඩේට දාන්න පුළුවන් රුපියල් 250ක් වගේ මිලකට. ඔයාලට මේකේ තොග වැටෙන්නේ රුපියල් 120කට වගේ. එකට එකක් වගේ ලාභ තියන් මේක විකුණන්න පුළුවන්. මේ ව්‍යාපාරේ ලාභම item එක තමයි ලන්සීට් කියන්නේ. ලන්සීට් කිලෝ එකක් ඔයාලට කඩේට දාන්න පුළුවන් රුපියල් 1000කට වගේ. ඔයාලට මේකේ තොග මිල වැටෙන්නේ රුපියල් 220කට වගේ මිලකට. ඒකෙන් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න මේකෙන් ලැබෙන ලාභය කොහොමද කියලා. ලාභය එකට 4ක් වගේ දෙනවා. මීට අමතරව garbage bag, grocery bag වැනි දේවල් විකිණීමෙන් තවත් ලාභය වැඩි කරගන්න පුළුවන්. අපි කතා කරමු අලෙවි කරන ආකාරය ගැන. අපිට පුළුවන් කඩවල වලට කතා කරලා දාන්න. ඒ වගේම දිගටම දෙන්න පුළුවන් තොග කඩයක් අල්ල ගන්න පුළුවන්. ඒ කඩේට දිගටම දාන්න. මීට අමතරව හොටෙල් ගිහිපයක් කතා කරන්න ඒවට දාන්න පුළුවන්. ඊට අමතරව සති පොරවල් තියෙනවා හැමතැනම. මේ සති පොරවල් වලට ගිහිල්ලා ඔයාලට විකිණීම කරන්නත් පුළුවන්. ඊට අමතරව Facebook page එකක් හරහා එකතු වෙලා ඒ page එක හරහා බෙදා හැරීම කරන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ දාන විශාල යනවම ඔයාලට සැපේම කරන්නත් පුළුවන්. දැන් අපි බලමු බෙදා හැරීම කරන ආකාරය. අපි හිතමු අපිට තියෙන්නේ ස්කූටි බයික් එකක් කියලා. අපිට පුළුවන් මුලින්ම සාපල් ටිකක් අරන් ගිහිල්ලා කඩවල් වලින් orders ටික දාගෙන එන්න. ඊළඟට පුළුවන් අපිට බෙදා හැරීම කරන්න පුළුවන්. වාහනයක් තියනවා නම් එකම දවසේ බෙදා හැරීමත් කරන්න පුළුවන්. ඔයාලා එකම ප්‍රදේශයේ යන්න එපා, දවසින් දවස වෙනස් කරගෙන යන්න. එතකොට ආයේ නැවතත් එහෙම කඩවලට සති දෙකකින් වගේ ආයෙ බඩු දාන්න පුළුවන්. ඔයාලා දුරකථන අංකය අනිවාර්යෙන් කඩේ මුදලාලට දීලා යන්න, ආයෙ ඕනෙ වෙද්දි කතා කරන්න කියලා. එතකොට වෙන කෙනෙක්ගෙන් බාණ්ඩ මිලදී ගැනීමට තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඔයාලගේ ව්‍යාපාරය දියුණු කරගෙන යන්න පුළුවන්. හොඳයි යාළුවනේ, shopping ව්‍යාපාර ගැන ඔයාලට කරුණු හතරක් ඔස්සේ පැහැදිලි කරා. මේ කුමන ව්‍යාපාරේ පටන් ගත්තත් ඔයාලා තමයි උනන්දුවෙන් ව්‍යාපාරය දියුණු කරගන්න ඕනේ. ඒ වගේම දීර්ඝකාලීන ව්‍යාපාරයක් කරගෙන යාමෙන් ඔයාලට පුළුවන් හොඳ ලාභයක් ලබා ගන්න. අදත් ඔබට වැදගත් වෙන ව්‍යාපාර තොරතුරු අරන් ආවා. තවත් මේ වගේ වැදගත් වෙන වීඩියෝ ටිකක් අරගෙන ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා. එතකන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මම සමු ගන්නම්. ඔබට සුබ දවසක්.